පස්වෙනි වතාවටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා. ඒ දිවුරුම් දීමෙන් පසුව ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා අද දින කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා පහුගිය කාලේ වෙච්ච අතපසුවීම් මේ සියල්ල ඉතාම ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කරන්න, ඒ වගේම ඉතාම ඉක්මනින් දැවැන්ත ජනතාවට සහන දෙන, ජනතාවගේ දේශපාලන පිළිගැනීම් ක්‍රියාත්මක කරන, ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක කරන ඒ සියල්ල අපි ඉතාම ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලේ දින 50කට පත් කරපු නිල නොවන ආණ්ඩුව ඊට ඉස්සෙල්ලා ගොඩක් පුරසාරම් දෙඩුවා. විශේෂයෙන්ම රුපියලේ අගේ ඉහළ යනකොට කිව්වා, ඒගොල්ලෝ කිව්වා ආණ්ඩුවක් ඕනේ නැහැ, අපි ආවනම් මේක කරනවා කියලා. නමුත් ඒගොල්ලන්ට ඒක නවත්තන්න බැරි වුණා ඒ දින 15 තුල. ඒ වගේම අපි ඇති කරගත්ත ගිවිසුම් වහාම අවලංගු කරන බවට කිව්වා. සිංගප්පූරු ගිවිසුම ඇතුළු බොහෝ ගිවිසුම්, ඒ එකක්වත් අවලංගු කරන්න පුළුවන්කම ලැබුණ නැහැ. ඒගොල්ලෝ අවලංගු කරන්න ගියේත් නැහැ. ඒ වගේම උතුරේ විරුවන් සැමරීම LTT සංවිධානයේ සහයෝගය ඇතුව, එහෙම නැත්නම් ඒ අපිට චෝදනා කරා පහුගිය කාලේ ඒවට අපි ඉඩ දෙනවා කියලා. නමුත් විශාලම විරු සමරුම තිබුණේ මේ රාජපක්ෂ මහත්තයා අගමැතිවර වශයෙන් ඉන්න කාලේ, එහෙම නැත්නම් පහුගිය දින 50 තුල. මේ හැම එකටම මම හිතන්නේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. අපි ගෙනාපු ඒ ආර්ථික වැඩපිළිවෙල මේගොල්ලන්ට ගෙනියන්න බැරිකම ලැබුණා. විශේෂයෙන්ම ආර්ථිකය පහුගිය දින 50 තුල කඩා වැටුණා. ඒ මම හිතන්නේ ඉතාම බරපතල තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් අපිට මේ ඔක්කොටම මුහුණ දීලා නැවතත් ආර්ථිකය ශක්තිමත් කරලා, ආර්ථිකය දියුණු කරලා, ජනතාවට ප්‍රතිලාභ දීලා, රැකියා බිහි කරලා මේ සියලු වැඩස කටයුතු අපි සංවිධානය කරලා ඉතාම ඉක්මනින් අපි මේ කටයුතු සැලසුම් කරගෙන යනවා ආණ්ඩුවක් විදියට ඉදිරියේදී ගෙනියන්නේ. ඇත්ත වශයෙන්ම අපි නිලැඳුම වෙනුවට වවුචර් එක ගෙනාවේ හොරකම දූෂණය නවත්තන්න. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු රෙදි ජනතාවට නැත්තම් දරුවන්ට ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න. විශේෂයෙන්ම අපි දැක්කා ඒ වගේ වෙච්ච දේ. ඉතින් ඒ නිසා ඒක කරගන්න බැරි වුණා පහුගිය ආණ්ඩුවට දින 50 තුල. දැන් අපි ඉතා ඉක්මනින් ඒක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම හැමදාම අධ්‍යාපන ඇමතිවරු එක් ඉන්නකොට ඒ ඇමතිවරයාගේ පණිවිඩයක් අච්චු පොත්වලට ගැහුවා. මම ඉද්දිත් ඒ පණිවිඩයක්ම දුන්නා. සත පහක්වත් වැඩිපුර වේදමක් දැරුවේ නැහැ. නමුත් ඒ පණිවිඩය තියෙනවා කියලා පොත් බෙදීම පවා අඩපණ කරන්න කටයුතු කරා ගිය ආණ්ඩුව. ඒ මං හිතන්නේ කවදාවත් නොකර දෙයක්. ඉතින් අපි ඉතාම ඉක්මනින් ඒ දරුවන්ගේ පොත්පත් ටිකත් ඉතාම ඉක්මනින් බෙදා දීමට කටයුතු කරනවා ඉදිරි කාලය තුළ. ගිය ආණ්ඩුව වවුචරය නවත්තලා නිලැඳුම දෙනවා කිව්වට ඒගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. දැන් වවුචර් දෙනවා කියන එකත් කියනවා.